ජාතික පද්ධතියට විදුලිය සපයන මතුගම තුල්ලිහිරිය කොළුණාව කැලණිතිස්ස සොජිත් සහ කැලණිතිස්ස චක්‍රීය බලාගාර ඉන්ධන නොමැති වීමෙන් අක්‍රීයවයි පවතින්නේ. ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 490ක ධාරිතාවක් මේ වන විට අහිමි වෙති බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ. මේට අමතරව අද රාත්‍රියේ 7ට පමණ සපුගස්කන්ද ඒ බලාගාරයට නිකුත් කර ඇති දැවි තෙල් තොගද අවසන් වන අතර සපුගස්කන්ද බී බලාගාරයේ දැවි තෙල් සංචිත අද රාත්‍රියේ 8න් අවසන් වීමට නියමිතයි. මෙම බලාගාර දෙකෙන් මෙගාවොට් සියයක ජනන ධාරිතාවක්ද ජාතික විදුලි බල පද්ධතියට අහිමි වීම හමුවේ අදුරාත්‍රී 8න් පසු මෙගාවොට් 600ක ජනන ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියෙන් ගිලිහී යෑමත් සමග දෙඩි අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව දෛනික විදුලි කප්පාදුවකට අද දහවල් විදුලි බල මණ්ඩලයට අවසර දුන් බවයි එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ. හරි අකමැත්තෙන් වුණත් අපිට අද දිනේදී විදුලි කප්පාදුවක් සඳහා යෑමට සිදු වෙනවා. ඒ අනුව අද දෙකහමාරත් හයහමාරත් අතර ABCD කියන කාණ්ඩ හතර යටතේ පැයක විදුලි කප්පාදුවක් සිදු වෙනවා. ඒ වගේම හයහමාරේ ඉඳන් දහහමාර දක්වා විනාඩි 45ක් දක්වා දෙවෙනි මරටත් විදුලි කප්පාදුවක් සිදු වෙනවා. අපි කලින් අර කිව පරිදි අපි උපකල්පනය කරා අපි ඊළඟ මාසෙකහමාර ඇතුළත පවර් කට් කට් එකක් නැති වෙයි කියන තත්වය. ඒකට හේතුව තමයි අපි කිව්වා අපිට ජෙනරේෂන් ප්ලාන්ට්ස් වලට තෙල් නොලැබුණොත් එහෙම මේ තත්ත්වය ඇතිවීමට බොහෝ ඉඩකඩ තියෙනවා කියලා. අපි මේ තත්ත්වයේ යථාර්ථයට අද මුහුණ දීලා තියෙනවා. ඒකෙන් අපිට ගැලවීමක් නෑ. අපි හිතනවා මේ තත්ත්වය ඉදිරි සුමානය 2-3 ඇතුළත සමනය කරගෙන දීර්ඝ විදුලි කප්පාදුවකට යන්නේ නැතුව මේ තත්ත්වය මග අරගන්න පුළුවන් වෙයි. දැන් මෙගාවොට් 400ක මේ අඩුව පුරවන්නනේ දැන් මේ ප්‍රමාණයක් කපන්නේ ඔබතුමාලා තීරණය කරන්නේ. දැන් මේ මේ ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක අඩුවක් වුණොත් එතකොට මේක ඩබල් වෙනවා. ඒක දෙකක් නෑ. මොකද අපිට ඉල්ලුමහා සැපේම මත පදනම් වෙලානේ තියෙන්නේ. ඉල්ලුම කොච්චරක් තියෙනවද සැපේම කොච්චරක් තියෙනවද කියන පදනම මත තමයි ඒක තීරණය කරන්නේ. මේ අතර ඉදිරි දින කිහිපය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 300ක පමණ ධාරිතාවක් මිලදී ගැනීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් අවසර ලබා දී තිබෙනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිත සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සහ විදුලි බල මණ්ඩලයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මෙම ගැටලු නිර්මාණය වී ඇති බවයි. ස්වංජනනයට දුන්න ගමන් විදුලි බල මණ්ඩලයෙන් අධික මිලක් ඒකකයට පෞද්ගලිකවන්ට ගෙවන්න වෙනවා. අර්බුදය තෙල් අර්බුදයේ මේ මුල් අර්බුදයේ කරවටක් විදුලි බල මණ්ඩලයේ අඩිවාරෙන් හිර වෙනවා. මෙහරා දැවැන්ත අක්‍රමිකතා වංචා සිද්ධ වෙන්න පුළුවන් කමක් තිබෙනවා. මේ අතර අද පසුරු කාලී සහ රාත්‍රී කාලී ප්‍රදේශ කිහිපයක විදුලි කප්පාදු කිරීම සිදු ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. जनता प्रश्न।